බෝදැසනක් අදදින ශ්‍රී ලංකා පපොධජන පෙරමුණේ මෙම මා දෙසාකච්ඡාවට සහභාග්‍ය වුණු ඔබ සැම දෙනාම ඉතාම ගෞරයෙන් පිළිගන්නවා අදදින කාරණා දෙකක් සම්බන්ධයෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි දේ තමයි දිගින් දිගටම සමාජයේ දැඩි කතිකාවතක් ගොඩ නැගෙමින් පවතිනවා මැතිවරණ කල් දැමීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන්. විශේෂෙන්ම ජනාධිපතිවරණය සහ ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා කියන මතයක් සමාජගතවෙමින් තියෙනවා. මේකට ඉතාම රිජු පැහැදිලි පිළිතුරක් දෙන්න ඕනේ. ශ්‍රී ලංකා පෝදුජන් පෙරමුණ හැටියට අපි කිසිදු විටකත්. ඇතිවරන්න කල් දැමීම සම්බන්ධයෙන් එකඟ වන්නේ නැහැ. අපි ඉතාම දැඩිව පක්ෂයක් හැටියට ඉන්නවා. නිසි කලට හෝ නිසිකාල්ට ප්‍රථම වුණත්කමක් නෑ ඇතිවන්න පැවැත්වී යුතුයි මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ තමන් කැමැති පාලකින් පත්කර ගැනීමේ අයිතිය ඒ අයිතියට හානිකර කිසිවක් නොකළ යුතුයි කියන දැඩි මතේක පක්ෂයක් හැටියට අපි ඉන්නවා එක නිසා. කිසිදු ආකාරයකින් මැතිවන්න කල් දැමීමේ සූදානමක් හෝ එවැනි දේකට ආධාර අනුබලදීමේ හෝ උදවකිරීමේ සූදානමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නැති බව ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම දෙවැනි කාරණය පහුගිය කාලේ මංහිතන්නේ අපේ පක්ෂයට ඉතාම දැඩ ඒ වගේම නිර්ධය ප්‍රහාර එල්ල වනා විවේචන ඉතාම අසාධාරණ විවේචන එල්ල වුණනා. ඉතාම අසාධාරණ ඒ වගේ කිසිම පදනම් විරහිත වි සහ චෝදනා එල්ල කල්ලා ඒ චෝදනා වලට සමාජ මාධ්‍ය විසින් ඔවන්ම චෝදනා එල්ල කල්ලා උන්ම වැරදිකරුවන් කරපු තත්ත්වයක් දකින්න ලැබුණා. නමුත් අපි කියන්න ඕනේ, ලෝකයේ බොහෝ රටවල්වල කොවිඩ හැදිලා ලක්ෂ ගණම් මිනිස්සු මහමග මැරිලා වැටෙද්දී. මේ රටේ ජනතාවට තමන්ගේ ගෙවල්වලට ආහාරපාන ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කල්ලා ඔවුන් එන්නත් කල් ඔවුන්ගේ වයසක දෙමව්පියන්ුව ආරක්ෂා කල්ලා. සියලු කටයුතු කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා තමයි ඔවුන්ට අද සමාජ මාධ්‍යවල මෙවැනි දෙයක් ලියන්න හරි ඔවුන්ගේ ජීවිතය ඉතුරුවෙල තියෙන්නේ කියන එක මතක් කරමින් අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ වන විට අපේ පක්ෂය ප්‍රතිබල ගැන්වුවීමේ ක්‍රියාදාමයක් අපි පහුගේ කාලෙ දියත් කර එය මේ වනකොට ඉතාම සාර්ථක මට්ටමකට පැමිණි තියෙනවා මුලින් අපි ආසන සම්මේලන මාලාවක් පැවැත්තුවා අති සාර්ථක ශ්‍රී ලංකාව පුරාම උතුරු ප්‍රදේශය ඇරන්නේ සල්ුම ප්‍රදේශවල යාසන් සම්මේල් මාලා අපි පැවැත්තුවා ඉතාම සාර්ථකයි ඉන් පසුව මේ වන විට ශාකා සමිති පිහිටවීමේ වැඩ සටහනක් ඉතාම සාර්ථක අපි බලාපොරොත්තුනාටත් වැඩිය තා දැඩි සමාජ ප්‍රතිචාරයන් මැද්දේ ඉතාම යහපත් සමාජ ප්‍රතිචාරයන් මැද්දේ අපි අපේ පක්ෂ ශාක සමති පිටේ වැඩ පිළිවෙල මේ ෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තුංවනුව අපි පක්ෂයක් හැටියට අපේ අනුබද්ධ සංවිධාන ජාලය ශක්තිමත් කිරීමේ වැඩසටහන ඇරම්ඹවා එහි ප්‍රථමාධදීර හැටියට නීතිංය සංවිධානය නපියා රම්භ කරේ නීතිංඥ සංවිධානය නැවත ශක්තිමත් කිරීමේ කටයුත්ත ඉතාම සාර්ථක සිදුවන අංහිධනය පහුගය දවස ොබ දකින්න නැ. අති විශාල නීතිංය ප්‍රජාපකගේ සහභාගිත්වයෙන් ඉතාම සාර්ථක නීති සංවිධානය එකමුතුවක් පැවැත්තුවා ඒ අනුව අපේ පක්ෂය මේ වන විට ඉතාම ශක්තිමත්ව ඉදිරියට එන ඕනෑම මැතිවරණ එකට මුහුණ දීමේ ඒ ශක්තිමත් අඩිතාලම ශක්තිමත් සංවිධාන ජාලය පිහිටවා ගැනමින් ඉදිරියට යනවා ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ මේ අපිට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළින් අපේ පක්ෂයට මඩගහන අපේ පක්ෂයට බොරු විවේචන එල්ල කරන ඒ සියලු පුද්ගලීන්ට එක කාරණයක් කියන්න ඕනේ ඒක තමයි ඔබලා මුහුණු පොතේ සමාජ මාධ්‍යවල මොනදේ කිව්වත් ඒවා බලලා පාරට බහින තරුණයා පාරට බැස්ස හම තමන්ගේ ටවුමේට ගිය හම දකින පාරවල් හදල තියෙන්නේ තමන්ගේ පාසලේ විද්‍යාගාරය හදල තියෙන්නේ තමන්ගේ රෝහල හදල තියෙන්නේ තමන්ගේ ගමේ ප්‍රජාශයාලාව හදල තියෙන්නේ තමන්ගේ ගමට එන ප්‍රවාහණ පහසුකම් සපයල තියෙන්නේ මෙ අදී ඒ තමන්ගේ ප්‍රදේශයට අවශ්‍ය සියලු සංවර්ධන කටයුතු කරපු පක්ෂේ නායකකි ඉන්න ශ්‍රී ලංකාේ පපුදුජන පෙරමුණත් සමඟ ඒවගේම මේ රටේ තීවිච්ච දේවල් විනාසකරපු බැංකු ගිනිතියපු බස්ගිනිතියපු දුම්්‍රිය ගිනිතියපු බැංකු මංකොල්ලකකාපු ගෙවල්වල් පැල්ල බත්මුට්ටිය පවාව හොරකංකරපු කට්ටිය ඉන්නේ මේ විවේචනය කරන කොටසත් සමඟ කියන එක මේ රටේ තරුණයටට පාරට බැස්සහම තේරෙනවා. මේ රටේ තරුණෙක් පාරට බැස්සහම ඔවුන්ට නත ගැටෙන සියලු සංවර්ධන කරලා තියන්නේ ශ්‍රී ලංකා ොදුජන පෙරුණ වෙනනායකින්ඒවගේම මෙතෙක් ඉතිහාස සියලු විනාශයන් කරලා තියෙන්නේ වෙනත් විවේචකීන් කියන කාරණය මේ තරුණන්ට අවබෝධ වෙනකොට ඔවුන් වඩ වඩාත් අපේ පක්ෂය සමඟ දැඩිව සම්බන්ධ වෙනවා ඒක අපිට හිතා දැඩි ශක්තියක් වෙලා තියෙනවා ඒ නිසා අපි කිසිදු ආකාරයකින් මැතිබරණයකට මුහුණ දීමට බය නැහැ අපි බලාපොරොත්තුයෙන්ඉන්නවා. ඉතා ඉක්මනින් මැතිවරණයකට මුහුණ දීලා අපේ පක්ෂේ සත්‍යය ශක්තිය මේ රටේ ජනතාවට පෙන්වාද.